හොඳයි එහෙනම් අපි පාඩමේ ඊළඟ කොටසට යමු. right. දැන් ඔයාලා දන්නවද මේ අපේ රටේ දැන් අපි දැන් ඉස්සරවල කතා කරේ ස්ථාන සහ ශාක වර්ග ගැන නේද? ඒවත් අපේ රටේ ඉතාම වැදගත්. ඉතින් ඔය විදිහට මේ අපේ රටේ පුතේ කීර්තිය නැත්නම් අපේ රට ලෝකේ පුරා ජනප්‍රිය වෙන්න අපේ රටේ කීර්තිය වැඩි වෙන්න දායක වුණු චරිත කීපයක් ඉන්නවා නැත්නම් මිනිස්සු නේද? නැත්නම් ඉතාම වැදගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ කිහිප දෙනෙකු ගැනත් අපි ඉගෙන ගන්න ඕන මේ පාඩමේදී. එවැනි පුද්ගලයන් ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා නේද? නමුත් අපි කිහිප දෙනෙක් ගැන විතරයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්නෙ. ඔයාලා දන්නවා ඉතින් ඔය රජවරු ගැන තොරතුරු ඔයාලා ඕන තරම් දන්නුනේ. දැන් ලොකු ගැමුරයිතුමා ගැනත් තොරතුරු අර කතාවේ කියවුණානේ. ඒ වගේ ඉතින් මේ මෑත කාලයේ කිහිප දෙනෙක් ගැන තමයි කියන්නේ, රජවරු ගැන නෙවෙයි. මෑත කාලයේ අපේ රටේ කීර්තිය ලෝකේ පුරා ප්‍රසිද්ධ වුණු වීමට හේතු වුණු චරිත කීපයක් ගැන තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. හොඳයි එහෙනම් මාතෘකාව ලියමු. රටේ කීර්තිය සර් ලියා ගන්නවද? ලියා ගන්න. රටේ කීර්තිය නැන්වීමට, නැන්වීමට කියන්නේ වැඩි කිරීමට. හොඳේ. දායක වුණු චරිත. දායක වූ චරිත. දායක වූ චරිත. කිහිපයක්. දායක වූ චරිත කිහිපයක්. අනාගාරික ධර්මපාලතුමා. Very good. අනාගාරික ධර්මපාලතුමා. ප්‍රොංගල්ලේකට වුණා. ඔව්. අනාගාරික. වීරපුරන්නප්පු. වීරපුරන්නප්පු. පණ්ඩිත් ඩබ්ලි අමරදේව මහතා හෙන්ටි ස්කීල් ඔල්කටමා ආචාර්ය ටීබි ජය මහතා පන්නංගර මහතා. පන්නංගර මහතා. වීරපුරන්න ආචාර්ය ටීබි. ඕ කීප දෙනෙක් ගැන විතරයි අපි ඉගෙන ගන්නෙ. ඩබ්ලිව් දෙකක් තියෙනනේ. CWW කණ්ණංගර මහතා. හරි. ආචාර්ය ටීබි ජයා මහතා. ආචාර්ය ටීබි ජයා. ඕල්කට් තුමා. සුසන්ද රාජසිං. හෙන්ටිස්ට්‍රී ඕල්කට් තුමා. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා. ඕල්කට්තුමා. ඩබ් කන්නංගර මහතා. සී ක්ලක් මහතා කොල. සී ක්ලක් මහතා. හරි. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි. ආචාර්ය කැපිටි හිටි බලන්න නිලමේ. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි.
ආචාර්ය ආනන්ද කුමාරස්වාමි. එස් මහින්ද හිමි. ඔව් ඒකක් හරි. ඒව ලියන්න එපා ඒ උනාට. ආතර් සී ක්ලාක්. ආතර් සී ක්ලාක්. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා. ඔව් ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා. පීබී ජය මහතා. පණ්ඩිත් ඩබ්ඩී අමරදේව මහතා. ඔව් පණ්ඩිත් ඩබ්ලිව්ඩී අමරදේව මහතා. ඔව් ඒක මම මෙතන ලියනවා. ආනන්ද සමරකෝන් මහතා. ආනන්ද සමරකෝන් මහතා හරි. අප පණ්ඩිත් එම් සෙනිරත්න මහතා. ඩබ්ලිව් ඩී ඩබ්ලිව් ඩී හරි කියලා ගන්න. අමරදේව මහතා කියන කොටස ඔයාලා ලියා ගන්න ඕන. ඕල්කට්ටුමාට මහතා ලියන්න බෑ හොඳද? ඕල්කට්ටුමා කණංගර මහතා, ටීබී ජයා මහතා, ආනන්ද කුමාරස්වාමි, ආතර් සී ක්ලාක්, පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව මහතා. ඔන්න හත් දෙනෙක් ඉන්නවා. ඔව් පළවෙනි නම් මම මැකුවා අනගාරික ධර්මපාලතුමා. එතුමා මේ බෞද්ධ පුනර්ජීවණයට, ඒ කියන්නේ බෞද්ධ ආගම ප්‍රචලිත කිරීමට නේද ලෝකේ පුරා විශේෂයෙන් ඉන්දියාවේ බුද්ධ ගයාව ආශ්‍රිතව නේද ඉන්දියාවේ බුදුහාමුදුරුවන් බුදුන් ස්ථානයේ තියෙනවනේ අන්නේ බුද්ධ ගයාව. ඒ අවට ධර්මය ප්‍රචාරය කිරීමට ගොඩාක් මහන්සි වුණු කෙනෙක් ලංකාවේ ඉපදිලා නේද? ඒ ලංකාවේම ඉගෙනගෙන හොඳ අනගාරික ධර්මපාලතුමා කියන හොඳ අදහස් තිබෙන පුද්ගලෙක්. ඉතින් එතුමා ගැන අපි තොරතුරු සොයා ගන්න ඕන. එස් මහින්ද හිමි. එස් මහින්ද හිමිත් ලියන්න ඔයාලා. එස් මහින්ද හිමි. අටවෙනිට ලියන්න එස් මහින්ද හිමි. මේ හැම දෙනෙකුගේම පින්තූරයක් හොයා ගන්න ඕන. මොන වැඩක් තියෙනවද ඔයාලට කරන්න? සර් මම ළඟ පින්තූර තියෙනවා. ආහා. එස් මහින්ද හිමි. මේ හැම පුද්ගලයෙකුගේම පින්තූර සොයා ගන්න ඕන. සොයාගෙන අලවන්න ඕන පළවෙනිම වැඩේ ඒක. ඒ මොකද දන්නවද? පින්තූර වලින් අපිට මේ පුද්ගලයන් එහෙම නැත්නම් මේ සාමීන් වහන්සේලා හඳුන ගන්න හැකියාව තිබෙන්නම ඕන. හොඳද? ඒ වැඩේ ප්‍රධානයි. යටින් ලියා ගන්න පින්තූර අලවන්න කියලා. පින්තූර අලවන්න. පස්සේ තමයි තොරතුරු හොයන්නේ. එක එක්කෙනා ගැන වෙන වෙනම තොරතුරු හොයන. රයිට් අපි කීපයක් කතා කරමු. මම උදාහරණයක් ඔයාලට පෙන්නන්නම්. ඒ උදාහරණයේ විදියට කරන්න පුළුවන් නම් හරි. මේක ඔයාලා කරන්න ඕන වැඩක්. හොඳද? රයිට් මම පෙන්නන්නද? හා සර්. හා සර්. හා සර්. හා සර්. දැන් කියනවා තියර වෙන්නේ. හා සර්. තව පොඩි ලාවකින් ඉවරයි.
right men හොඳයි මේ තියෙන පළවෙනි ආචාර්ය ආනන්ද කුමාරස්වාමීට දානවද ඔමන් දාන්නම් අම් මේක කියවලා බලන්න සර් ඔකම ළඟ තිනවා ආ තිනවද සර් වීරාර ජාතික වීරයෝ කියලා පොතක් තියෙනවා හා හා රයිට් මේක කියවලා බලන්නකො ළඟ පොතක් නැහැ ඔ වාර්ෂේ 1877 අගෝස්තු විසි දෙවන දින උපත ගාල්ල කොල්ලු පිටියේදී උපත ලැබියේ ඔහු විසින් රචිත ශාස්ත්‍රීය ග්‍රන්ථ හා නිබන්ධන ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මක බවින්ද අතිමහත් ඒ කියන්නේ ගොඩාක් පොත් ලියපු කෙනෙක් පොත් 500කට වඩා ලියලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රංශ භාෂාවෙන් ජර්මන් භාෂාවෙන් ඕ ලාතින් භාෂාවෙන් ග්‍රීක භාෂාවෙන් සංස්කෘතික පාලි නේද ඒ හැම භාෂාවකම හොඳ විශිෂ්ටත්වයකට පැමිණි කෙනෙක් ඒ කියන්නේ භාෂා කීයක් පුළුවන්ද බලන්නකො ඉංග්‍රීසි ප්‍රංශ ජර්මන් ලාතින් ග්‍රීක සංස්කෘතික පාලි ඒ වගේම නීතිවේදියෙක් පරිවර්තකයෙක් බෞද්ධ ධර්ම ග්‍රන්ථ පාලි බසින් ඉංග්‍රීසියටත් හින්දු ධර්මය ග්‍රන්ථ දෙමළ බසින් ඉංග්‍රීසියටත් පරිවර්තනය කරා බෞද්ධ ධර්ම ග්‍රන්ථ හින්දු ධර්ම ග්‍රන්ථ මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරපු බුද්ධිමතෙක් මේ ලන්ඩනයේ මෙයාගේ ලිප් විද්‍යාලයේ තමයි ආ ඉඳලා තියෙන්නේ නේද ඉතින් ලංකාවේ කඳුහා මිනිරන් මේ පළවෙනි ග්‍රන්ථය යාගේ නේද ඊට පස්සේ යා මේ ලංකාවට කරපු සේවය ගොඩාක් අතිමහත් නේද ලංකා සමාජ ප්‍රතිසංස්කරණ සංගමයක් ආරම්භුවා ඊට පස්සේ සිලෝ නැෂනල් රිවියු කියලා සංගරාවක් ආරම්භුවා ඉතින් ඒ විදිහට මේ ගොඩාක් පොත්පත් ලියපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මෙයා ඇමරිකාවේදී තමයි මිය ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ පුරා ලංකාවේ නම ජනප්‍රිය කරන්න නැත්නම් කීර්තිය ලංකාවේ කීර්තිය නන්වන්න මේ මෙතුමාව ලොකු සේවයක් කරලා තියෙනවා. ඊළඟ බලන්නකො මේ ටීබී ජයා ගැන විස්තරය. මුස්ලිම් ජාතික කෙනෙක්. නේද? එයාත් 1890 තමයි ඉපදිලා තියෙන්නේ. මේ පොඩි කාලේ ඔයාලා වගේම නේද ගැමි ළමයි විදියට තමයි ගත කරලා තියෙන්නේ ඊට පස්සේ කොළඹට ඇවිල්ලා ඉගෙනගෙන නේද ගුරුවරයෙක් විදියට වැඩ කරලා ඊට පස්සේ ලාතින් ග්‍රීක ආර්ථික විද්‍යාව ඉතිහාසය නේද ඒ විෂයන් වලින් ශිෂ්‍යයන් තුල දේශාභිමානයේ එදිතර බව පෞරුෂත්වය ගොඩනැගෙන පරිදි ඉගැන්වීම කටයුතු කරපු ගුරුවරයෙක් ධර්මරාජ විද්‍යාලයේ ඒ කියන්නේ මහනුවර මුස්ලිම් කෙනෙක් වුණාට මේ ලංකාව ගැන හොඳ හැඟීමකින් වැඩ කරපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා නේද කොළඹ මරදාන සහිරා විද්‍යාලයේ විදුහල්පති වෙලා තියෙනවා සහිරා විද්‍යාලය කියන්නේ මේ මුස්ලිම් පාසලක්. ඒ ආනෙමෙනේ. මේ ඉන්නේ. ඔය එයාගෙන තමයි එතනක් තියෙන්නේ. ඊට පස්සේ ඔය ගම්පොළ මාතලේ පුත්තලම සහිරා විද්‍යාලය ආරම්භ කරලා නේද? නව ගුරු විදුහල් ආරම්භ කරලා ජාතික කොඩිය ජාතික ගීය දැන් අද තියෙන ජාතික කොඩිය තියෙනවනේ. ඒ ජාතික ගීය සම්පාදන කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ජාතික කොඩිය නිර්මාණය කරන්න මෙතුමා දායකත්වයෙන් සපයලා තියෙනවා. ජාතික ගීයට දායකත්වයෙන් සපයලා තියෙනවා. ඔන්න CWW කණ්ණංග මහතා. මෙතුමා මේ දකුණු පළාතේ කෙනෙක් නිසා ඔන්න ඔයාලටත් ඉතාම වැදගත්. ඔව් නිදහස් අධ්‍යාපනයේ පියා. ඉතින්
ජාතික වීරයෙක් විදිහට මෙයා සලකනවා නේද? උපත ලැබුවේ මේ අම්බලංගොඩ නෙවෙයි ගාල්ලේ තමයි මෙයා ඉපදලා තියෙන්නේ. අම්බලංගොඩ වෙස්ලියන් විද්‍යාලයේ ගාල්ලේ රික්මන් විදුහලේ තමයි ඉගෙනගෙන තියෙන්නේ. කුඩා කාලේ. ඊට පස්සේ මේ හොඳම ශිෂ්‍යයාට හිමි සම්මේ ත්‍යාගයක් මෙයා දිනාගෙන තියෙනවා හොඳම ශිෂ්‍යයාට. ඒ කියන්නේ තවාල ශිෂ්‍යත් විභාගය වගේ නේද විභාගයක් කියලා ඒ විභාගෙම හොඳම ලකුණු අරගෙන. ඊට පස්සේ රික්මන් විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට වැඩ කර ඔව්. යාපුද? ඔය ටිකේ පින්තුරේ එවනවද? ඔව් එවනවා දැන් අහගෙන ඉන්නකෝ. නේද ඊට පස්සේ මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයේ කොළඹ ඔය ටිකේ පින්තුරේ එවනවද? එවනවා. ලංකාවේ ඊට පස්සේ පුතේ අධ්‍යාපන ඇමති තනතුරටපත් වුණා. අධ්‍යාපන ඇමති තනතුර. නේද? එයා තමයි මේ නිදහස් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළේ. දැන් ඔයාලා ඔය නිදහසේ ඉගෙන ගන්න පාසලේ හරියන්නේ නේද? මව්බස මව්බසෙන් ඉගෙන ගන්න. ඉස්සර ඉගෙන ගන්න තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාව ගැන අපේ මව්බස නෙවෙයිනේ. ඉතින් මව්බසෙන් අධ්‍යාපනය ලබන්න තත්ත්වයට පත් කරේ මේ CWW කන්නංගර මහතා. ඉස්සර පුතේ මේ පාසල් තිබුණේ රජයේ පාසල් තිබුණේ නැහැ. පෞද්ගලික පාසල් තිබුණේ. ඒ වෙයි මුදල් ගෙවලා ඕනේ ඉගෙන ගන්න. හැබැයි කන්නංගර මහතා අධ්‍යාපන ඇමති වුණාට පස්සේ තමයි රජයේ පාසල් ආරම්භ කළේ. එයා මුලින්ම මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කරා. ඔයාලා දැනටවත් දන්නේ නැති ඔය මධ්‍ය මහා විද්‍යාල තියෙනවනේ නේද මැදි විදුහල් කියලාත් ඒවට කියනවා අන්නේ පාසල් තමයි යා ආරම්භ කරේ මුලින්ම ඉතින් ඒ විදිහට අධ්‍යාපනයේ ලොකු සේවයක් කරපු නිසා නිදහස් අධ්‍යාපනයේ පියා විදියට සලකනවා ලංකාවේ අධ්‍යාපන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරේ මේ CWW කන්නකර ඉතින් ඔයාලා ශිෂ්‍යත් විභාගය ලියන්නේ ශිෂ්‍යත් විභාග ක්‍රමයේ ඇති කළේ මේ CWW කන්නංගර මහතා. ඒක ඇති කරේ මොකටද? ගමේ පාසල්වල ඉගෙන ගන්න දක්ෂ සිසුවන්ට නගරේ පාසල්වලට ඇතුළත් වීම සඳහා අවස්ථාව ලබා දෙන්න. නේද? ඒකට තමයි මේ ක්‍රමය ඇති කළේ. ඉතින් මේ ක්‍රමය නිසා විශාල මේ ශිෂ්‍ය සංඛ්‍යාවක් නේද ගම්වල හිටපු ළමයි කොළඹ ප්‍රධාන පාසල් වල ඉගෙනගෙන මේ රටේ වැදගත් තැන් වල අද ඉන්නවා නේද ඒ විභාග ක්‍රමය නිසා හරි එස් මහින්ද හිමි ගණත් ඒ විදිහම තොරතුරු ඔයාලා දන්නවත් ඇති දැනටම ආතර් සී ක්ලාක් කියන්නේ ඒ ලංකාවේ නෙවෙයි ඉපදලා තියෙන්නේ නේද හැබැයි මොහු විද්‍යාඥයෙක් විදිහට ඉතාම ප්‍රසිද්ධයි මොකද මේ සර් ආතර් සී ක්ලාක් මහතා ඉපදලා තියෙන්නේ කොහෙද? එංගලන්තේ තමයි මේ ආතර් සී ක්ලාක් මහතා ඉපදලා තියෙන්නේ. හැබැයි ලංකාවේ තමයි එයා ජීවත් වුනේ. එයා තමයි ඔය චන්දිකා අහසට යැවීම මුලින්ම කරේ. චන්දිකා තාක්ෂණයේ පියා විදියට මෙයා කරකන්නේ. දැන් ඔයාලා ඔය සැටලයිට් කියලා කියන්නේ චන්දිකා නේද? දැන් ඔයාලා ටීවී බලන්නේ සැටලයිට් වලින් නේ. අන්නේ චන්දිකා අහසේ රඳවලන් තියෙන්නේ. ඒ චන්දිකා තාක්ෂණය ලෝකෙට හඳුන්වලා දුන්නේ මේ ආතර් සී ක්ලාක් මහතා. එතුමා හැබැයි ලංකාවේ තමයි ජීවත් වුනේ මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදියට කටයුතු කරා කුලපතිවරයා විදියට. ඒ වගේම ලෝකෙ ලංකාවේ කෙනෙක් නෙමෙයිද? ඔව් ලංකාවේ කෙනෙක් නෙවෙයි. නේද? හැබැයි ලාංකිකයෙක් විදියට ජීවත් වුණු කෙනෙක් මිය ගියේ ලංකාවේදී. ලංකාවේ තමයි එතුමා ඉතින් මේ විදියට තොරතුරු ටික මම ඔයාලට එවන්නම්. ඉතින් ඒ තොරතුරු ඔයාලා පොතේ සටහන් කරගන්න නැත්නම් print කරලා අලව ගන්න. ඊට අමතරව ඒ නොයවන පුද්ගලයන් ගැන තොරතුරු හොයා ගන්න. මේ පින්තූරත් එක්ක සටහනක් තියෙනවා ඒක අලව ගන්නද? ඔව් මම එවන ටිකේ පින්තූර එවනවා. එවන් නැති ඒවා ඔයාලා පින්තූර සහ තොරතුරු හොයා ගන්න. නේද? හොයලා ලියන්න ඕන. පැහැදිලිද?
හරි ඊට පස්සේ මේ ඔව් මෙන්න මේක බලන්න පුතේ මේ තියෙන ලියවැල් මේ අපේ අතීතයේ කලා නිර්මාණ තිබුණනේ ඒ කලා නිර්මාණවල එක චිත්‍ර ක්‍රමයක් තමයි ලියවැල් සටහන් චිත්‍ර අඳිනකොට මේ ලියවැල් පාවිච්චි කරලා තියෙනවා නුවර චිත්‍ර බලන්න ගියොත් ඔයාලට මේ ලියවැල් බලන්න පුළුවන් විශේෂයෙන්ම නුවර දළදා මාලිගාව එහෙම ගියොත් එහෙම මේ ලියවැල් සටහන් බලන්න පුළුවන් පලාපෙති මෝස්තර කියන්නේ මෙන්න මේවට නේද පලාපෙති මෝස්තර දැකලා නිකන් පලාපෙත්තක් වගේ තියෙන්නේ ඒ ඔය උඩ මේක මොකද්ද ඔ උඩ එක ලියවැල් ඔන්න ලියවැල් වර්ග තුනක් තියෙනවා වැලක් වගේ නේ මේ පෙති පෙති වගේ දෙනට අපි කියනවා පලාපෙති කියලා පලාපෙති මෝස්තර මේව පුළුවන් නෝයි ඔව් නේද මේවා පින්තූර මම එවන්නම් මේවා බලාගෙන ඔයාලා අඳින්න ඕන පුළුවන් ද අඳින්න පුළුවන් පුළුවන් හොඳයි එහෙනම් අර කොට කමක් ඔව් අරකින් අර වැඩෙන් පස්සේ තමයි ඒක කරන්න ඕන හොඳේ මම ඒක පිළිවෙලට පෙළ ගස්සලා ඔයාලට එවන්නම් මේ ලියවැල් සහ පලාපිටි අඳින විදියත් මම ඔයාලට එවන්නම් හොඳේ හොඳයි කලු මේ ඒක අඳින්න ඕන නැත්නම් කපන්න පුළුවන් කැටයමක් විදියට තේරුණාද මේ කතුරක ආධාරයෙන් කැටයමක් විදියට කපලා හැබැයි ඉතාලම සියුම් විදියට කපන්න ඕන ගොඩාක් අමාරු වැඩක් ඊට පස්සේ කලු පාට පොළයක අලවන්නත් පුළුවන් right මේක මේ ක්‍රීඩාව බලමු මේ ක්‍රීඩාව මොකක්ද කියලා මට කියන්න බලන්න හොඳයි බලමු අපි බැඳිච්ච අපේ කමත් එක්ක බැඳිච්ච අපූරු ඔලිඳ කොළඹවත් එක්ක බැඳිච්ච අපේ කමත් එක්ක බැඳිච්ච අපූරු ගෘහස්තු ක්‍රීඩාවක් මේක අපේ දැරිවියන්ට වගේම තමයි යුවතියන්ට පැවරුණු ක්‍රීඩාවක් විදිහට සම්මතයක් තියෙනවා හේතුව තමයි ඔලිඳ කොළඹ වටා අපේ ගැටිත්වය වට වෙලා ඔලිඳ අදින ගමන මොකද කරන්නේ පූරු කවි ගායනා කරනවා මොකද ඔලිඳ අදිනවයි කියලා කියන එක ගෘහස්තු ක්‍රීඩාවක් වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ මේක හරි සියුම් ක්‍රීඩාවක් මේකෙදි තියෙන්නේ එක පැත්තකට වලවල් 7 බැගින් දෙපැත්තට වලවල් 14ක් තියෙනවා දෙන්නේ කින්ට ඕනේ පිරිස වට වෙලා ඉන්න හැබැයි වට උන පිරිසට අදින්න බෑ ඔලින්ද අදින්නේ දෙන්නයි එතකොට එක වලකට ඔලින්දට 4 ගානේ දාන්න ඕනේ එහෙම දාලි බැලලා කැමති කෙනෙක් කියනවා කැමති තැනකින් පටන් ගන්න කියලා දැන් මම එක පැත්තක එක ඉසව්වක ඉඳලා ඔලින්ද අදිනවා නම් මට පුළුවන් වෙනවා මං කැමති මේ වලවල් 7 කැමති තැනකින් ඉඳලා ඔලින්ද ඇදගෙන යන්න එහෙම වට කීපයක් යනකොට ඔන්න එක බලක් හිස් වෙනවා ඊට පස්සේ හිස් එකට කියනවා අපි පුස්සා කියනවා ඒ පුස්සගෙන් පස්සේ වලේ හිමිකාරත්වය මටයි පැවරෙන්නේ අන්න එතකොට ඒ මගේ අත ඇදලා ඉවරයි ඊගාවට වෙන්නේ ඊගාවට අනික් පැත්තේක නා තමුන් කැමති තැනකින් පටන් අරගෙන උලින්ද ඇදගෙන යනවා එහෙම උලින්දට දාගෙන දාගෙන ගිහිල්ලා එක තැනකදී හිස් වලක් හම්බ වෙනවා ඒ වලේ පස්සේ තියෙන වල තමුන්ට අයිති වෙන එකට කියන්නේ වල කනිනවයි කියලා කියනවා හැබැයි මේ සැබෑ ජයග්‍රහකයා තෝරගන්නට නම් වලවල් වලින් ඉහගත්ත ඇට සංඛ්‍යාව වෙනම ගණනලා බලනවා වැඩියෙන් උලින් දැට දිනපු කෙනා තමයි ජයග්‍රහකයා බවට පත් වෙන්නේ कोई कोई देश है
ඔව් මේ පුතේ ආ පොඩි ගැටලුවක් තිබුණා නේද කමන්නේ අපි ටිකක් බැලුවනේ හ්ම් අන්න ඒක තමයි ඔලිඳ කෙලිය ඔලිඳ කෙලිය ඉතින් ඒ ඔලිඳ කෙලියත් ඔලිඳ පුවරුවක් ඕන වාලයක දැක්කා නේද ඔලිඳ ඇට ඕන ඔලිඳ ඇට 50 ගානක් ඕන මට මතක විදියට දාලා නේද මාරු කරන විදිය ඊට පස්සේ ඒ හිස්ුණාට පස්සේ ඊළඟ වලේ තියෙන ටික Tamanට අයිති වෙනවා නේද ඉතින් ඒවා පොඩක් වීඩියෝස් බලන්න මම වීඩියෝ එකක් දාන්න වීඩියෝ එක ආව වීඩියෝ එක දාන්නම් එහෙනම් ඒක නෙවෙයි මේ ඔලිඳ ඇට ක්‍රීඩාව කරන විදිය වීඩියෝ එකක් මම ඔයාලට දාන්නම් ඕක දැන් ওই සින්දුව තියෙන එකනේ ඔව් එහෙම ඒක දාන්නම් හොඳේ हाँ। अवसान कर।